සුබ සන්ධ්‍යාවක් ඔබ සවස 6:30 ITN ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය බමුණු හේන්ද්‍ර මම කුෂාණී කෞශල්‍ය අත්නායක ප්‍රථම නවදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත මොරගහ කන්ද කළුගඟ ව්‍යාපෘතිය යුග මෙහෙවරක් ජනපති පවසයි කාන්තා සනීප ආරක්ෂක කතිකාව ගැන ප්‍රශාන් මහනාමගෙන් Facebook පණිවුඩයක් जनाधिपति अपेक्षक नियोजित सह महिंद देशप्रिय अतर हमुआ गोटाभुगे प्रतिपत्ति हेदू हेटी अपे यपेन नंगिरटक विनुवट यपन नंगिरटक बड़ परिवर्तन करने वाले पीले वाले आज गोटाभु राजपक्ष मैं तुम हादरा दिए ना महिंद राजपक्ष जनाधिपति तुम्हारे उपदेश पाल कोलंब जनता अब गोटाभुगे अलीवटक इल्लीम पुदुमया सजित कियाई මොරගහ කන්ද කළුගඟ මහා ජල ව්‍යාපෘතිය ජාතියට දායාද කිරීම මෙරට කොවි ජනතාව වෙනුවෙන් ඉටු කිරීමට හැකි වූ යුග මෙහෙවරක් ලෙස සැලකෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. පොළොන්නරුවේ පැවති වැඩසටහන් කිහිපයකට එක් වෙමින් ජනාධිපතිතුමා මේ අදහස් පළ කළා. දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණින් පොළොන්නරුවේ පාසල් රැසක සිදු කෙරුණු සංවර්ධන කටයුතු සිසු අයිතියට පවරා දීම ජනාධිපතිතුමා අතින් අද සිදු කෙරුණා. රුපියල් 198ක වේදමින් ඉදි කෙරුණු පුලිතිසි විද්‍යාපීඨයේ තෙමහල් ගුරු නිවාසිකාගාරයේ විවෘත කිරීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අනතුරුව රුපියල් 177ක වේදමින් පොළොන්නරුව අල්මීනා මුස්ලිම් කනිෂ්ඨ විද්‍යාලයේ ඉදි කෙරුණු දෙමහල් පන්ති කාමර ගොන්නගිල්ල සිසු අයිතියට පැවරුණේද ජනාධිපතිතුමන් අතින්. මේ අතර හිඟුලක්කුඩේ නාගපුකුණ කනිෂ්ඨ විද්‍යාලයේ රුපියල් 173ක වේදමින් ඉදි කෙරුණු පන්ති කාමර ගොන්නගිල්ල සිසු අයිතියට පවරා දීම උතුරු මැදපළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා අතින් සිදු කෙරුණා. රුපියල් 173ක වේදමින් හතමුණ ප්‍රාථමික විද්‍යාලයේ ඉදි කෙරුණු නව පන්ති කාමර ගොන්නකිල්ල සහ රුපියල් 230ක වේදමින් හිඟුරක්ගොඩ රජරට විද්‍යාලයේ ඉදි කළ තිමහල් පන්ති කාමර ගොන්නකිල්ල සිසු අයිතිර පවරා දීමේ අවස්ථාවටද ජනාධිපතිතුමා එක් වුණා. පිවිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් 169ක වේදමින් මැදලිගිරිය මහින්ද මහවිද්‍යාලයේ ගොන්නකිලි හතරක් අලුත් වැඩියා කර එය සිසු අයිතිර පවරා දීමේ අවස්ථාවටද ජනාධිපතිතුමා එක් වුණා. එහිදී සිසු දරුවන් ඇමතු ජනාධිපතිතුමා සඳහන් කළේ රජයකට රටේ අනාගතය වෙනුවෙන් කළ හැකි උපරිම ආයෝජනය වන්නේ හොඳ අධ්‍යාපනයක් ලබා දීම බවයි. රටක අධ්‍යාපනය සඳහා කරන වියදම ආයෝජනය තමයි ඒ රටේ අනාගතය සඳහා කරන විශිෂ්ටතම ආයෝජනය. ඊට වඩා ඉහළ ආයෝජනයක් නැහැ. ගෙවි ගිය දශක ගණනාවක් අවුරුදු 50කට වැඩි කාලයක් පොළොන්නරුවත් අනුරාධපුරයත් මුළු රජරට ප්‍රදේශයේම त्रिकुणामले दिस्त्रिक्के प्रधानम प्रश्ने जले पिलिबंदव प्रश्ने महावेली संवर्धन व्यापारेन पशुव यम प्रमाणेकट प्रश्ने विसंदुनत अवुरुदु 50ක් 60ක් කතා කරපු ව්‍යාපෘතිය තමයි මොරගහ කන්ද. මොරගහ කන්ද යෝධ ව්‍යාපෘතිය 2007 හිටපු ජනාධිපතිතුමත් එක්ක මම කතා කරගෙන මුල් ගල් තියලා වැඩ පටන් අරගෙන ඒත් යම් යම් හේතු උඩ අවුරුදු 5ක් විතර පරක්කු වුණා. මම ජනාධිපති ධූරයට පත් වුණාට පස්සේ අවුරුදු 3මාරකින් 4කින් පුළුවන් වුණා මුළු මොරගහ කන්ද ජලාශයේම වැඩ අවසන් කළා. ඒ මහා ජලාශ වලට ජලය දෙන්න. දැන් නැවත රජරට ජනතාවට කිසිම අවස්ථාවක අනාගතයේ කෘෂි කර්මාන්තයට ජලය පිළිබඳව ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැයි කියන එක මම ඉතාම සතුටින් ඔබට පැහැදිලි කරන්නට ඕනේ. රාජපක්ෂ කණ්ඩායම දිනෙන් දින ජාතිවාදයේ වපුරවමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සමන්තුරිය ප්‍රදේශයේ පැවති තරුණ හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. අපි රාජපක්ෂ ඒකාධිපතිවාදය රාජපක්ෂ ජාතිවාදය වෙනුවට අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නිදහස ආ සංහිඳියාව ඇති කරා. රාජපක්ෂලා පොහොට්ටුව අද යන්නේ වෙන මාර්ගයක. අපි කළා තියෙන වැඩවලට පිළිතුරු නැති නිසා දැන් කතා කරන්නේ ජාතිවාදය ගැන. දකුණට ගිහින් කියනවා අපි මේ දෙමළ පක්ෂයක රහස් කිවිසුමක් තියෙනවා. කොහොම තමයි ජාතිවාදය පතුරවන්න හදන්නේ. පාස්කුරිද බෝම්බෙන් පස්සෙත් ඕකනේ පටන් ගත්තා. තාමත් ඔයන කියාගෙන යන්නේ. මේ අය එක්ක සංහිඳියාවක් ඇති කරන්න පුළුවන්. ජාතික ඒකමුතුකමක් ඇති කරන්න පුළුවන්. ඔන දේශපාලනය කළ කොහොම හරි ඡන්ද අරගෙන රට ගිනි තියලා හරි දිනන්න. ඒක රිදෙන්නේ නැතුව සංහිඳියාවයි ප්‍රජාතන්ත්‍රවාදයයි අපි තාවුරු කරන්නට
නොවැම්බර් 16 වෙනිදා හංසයා ළඟින් කතින ගහලා සජිත් ප්‍රේමදාස ජනාධිපති කරවන්න කියලා කියනවා මේ අතර මඩකලපුව වලච්චේන ඔඩ්ඩ මඩිවානි ප්‍රදේශයේ පැවති ජනරැලියකටද අග්‍රාමාත්‍යවරයා එක් වුණා MCC කිවිසුම සම්බන්ධයෙන් මෙහිදී ඒ මහතා අදහස් පළ කළා දැන් සටනක් ගෙන්න මිලේනියම් චැලෙන්ජ් කිවිසුමට විරුද්ධ ඒ ඩොලර් මිලියන 480ක් ලංකාවට දෙන ටැග් එකක් ඒත් ඒක තීරණය කරන්න පිළිගන්නවද නැද්ද කියලා තීරණය කරන්න අපි නෙමෙයි පාර්ලිමේන්තුව ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා පාර්ලිමේන්තුවේ අනුමත කරොත් විතරයි මේ මුදල් ලැබෙන්නේ ඒක හදිසියේ කරන්නේ නැහැ ඇත්ත වශයෙන්ම ඡන්දෙන් පස්සේ තමයි මේවා පාර්ලිමේන්තුවට දීලා පාර්ලිමේන්තුවට තීරණය කරන්න කියලා කියන්නේ වැඩිහිටි සහනාධාරයේ රුපියල් 3000 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා බදුල්ල වියලුව නගරයේ පැවති ජන හමුවකට එක්වමින් ඒ මහතා කියා සිටියේ වැඩිහිටියන් සුරකීම සඳහා සමාජ ආරක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි नव प्रजातंत्रवादी पेरमुने जनाधिपति अपेक्षक सजित प्रेमदास महतागे जय तहोरु किरीमे जन हमुवाक महनुवर हसलक प्रदेशे दी पेवेत्तुना मेतेमतिवर उडतुलु विशाल परिसाक मेमावस्थावट एक वसिटिया अंगोड प्रदेशे रस्वीमक तियनकोट अपे हिटपु जनाधिपति तुमाद कोहेद अहला तियनवा मोनवाद ओने कियला कट्टियाक इल्लला तियनो अली वेटा मट ना हिताकंड अंगोड अलीवेट वाल मिनीपे प्रादेश बल प्रदेश पौल अटदा सक्सी असूक वनजीवी कलापे जीवत्व असरन विलासिटीन दासे वेनिदा उबुतुमल्ला माहट शक्ति लबादेन कोट पलवेनी मास हयतुल तमुन्नान सिलव में बरें निदहस्करन वैकियने का नेमस्तावे कियान कमते उडुदुंबर मिनीपे वनाली प्रश्न विसदन्नत රන්දනිගල උමාඔය අසබඩ රක්ෂිතේ හෙක්ටයාර් 500ක භූමිය උපයෝගී කරගෙන වනාලි සංරක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා උඩුදුම්බර පිටදුන්න 18 වංගු විකල්ප මාර්ගය අපි ආරම්භ කරනවා මීමුරේ පිටදුන්න රත්නැල්ල සීතාකොටුව බල ප්‍රදේශය අපි සංචාරක කලාපයක් හැටියට දියුණු කරලා මේ බල ප්‍රදේශය බබලවනවා හසලක ජනතාවට අහිමි වුණු महेस्ट्रात अधिकरणे अतापि नवत वरक लबा देनवा मिनीपे वसम 37ක පානීය ජල ප්‍රශ්නය විසඳන්නට ලක්ෂ 50000ක ජල ව්‍යාපෘතිය අපි අනිවාර්යෙන්ම ආරම්භ කරනවා හුන්නස්ගිරිය මිනිපේ හසලක උඩුදුම්බර ඒ නගර හතරම නවීන නගර හතරක් බවට අපි වැඩි දියුණු කරනවා 16 වෙනිදාට තමුන්නාන්සේලා මේ රටේ පුදු ජන ජනාධිපතිවරයා හැටියට සජිත් ප්‍රේමදාසව පත් කර ගන්නකොට මේ වැඩ කටයුතු සියල්ලටම රටේ ජනාධිපතිවරයා හැටියට මම මුල්ගල් තියන්නත් වෙනවා විවෘත කරන්නටත් වෙනවා ඒ පිරිසිදු බලාපොරොත්තුව උඩුදුම්බර බල ප්‍රදේශයේ සියලු දෙනාම තමන්ගේ හදවතේ තබා ගන්නයි කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා එක්කර මුණකින් මේ මිහි තලයේ රටම එකට එක් වනාද දිනයේ සිවුසිය දහසින් හදවත් බැඳුනා එක්ව ඉදිරියට යන මඟ හැදුනා එක්ව ඉදිරියට යන මඟ හැදුනා බදුල්ල වියලුව කන්ද කැටිය ප්‍රාදේශීය සභා මන්සන්දියේ පැවති ජන හමුවට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ජනාධිපති කාර්ය සාධක ඒකකයක් පිහිටුවන බවයි පිටරටින් ආහාර පාන ආනයනය කරනවා වෙනුවට අපේ රටේ ආහාර අවශ්‍යතාවය අපේ ගොවි පරපුරෙන් සම්පූර්ණ කරගන්නවා පමණක් නොවේ අපේ ගොවීන් ලව්වලා අපේ කෘෂි නිෂ්පාදන අපනයනය කරන්නටත් කටයුතු කරනවා ඒ කරන්නට නම් ආහාර නිෂ්පාදනය උඩට ගෙන්නට ඕන ඉහළට ගෙනෙන්නට ඕන ජාතික නිෂ්පාදනයත් ඉහළට ගෙනෙන්නට ඕන ඒ ඉහළට ගෙනෙනකොට තමුන්නාන්සේලාගේ අතමිට සරු වෙනවා තමුන්නාන්සේලාගේ මුදල් පසුම්බියට මුදල් ගලා එනවා ඉතිහාසයේ පළවෙනි වතාවට මේ රටේ මේ හැම වගාවකටම අනිවාර්යෙන්ම නොමිලේ පොහොර ලබා දෙනවයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා අපි ප්‍රථමයෙන්ම කරන්නේ සෑම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකම නව තාක්ෂණ විද්‍යාල ආරම්භ කරනවා නැනෝ තාක්ෂණය
ජීවතාක්ෂණය ඒ වගේම නව තාක්ෂණය ඩිජිටල් තාක්ෂණය තොරතුරු තාක්ෂණය පරිගණක විද්‍යාව ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය මේ හැම අංශයක්ම නොමිලේ අපේ යෝන් පරපුරට ජාත්‍යන්තර ප්‍රමිතියට ඒ අධ්‍යාපනය ලබා දෙනවා රත්නපුර නගරය මැණික් ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානයක් කරන බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා නිවිතිකල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා කුණදම්පිරු අභිමන්දරු ගෝඨාභය නාමේ වැඩ කරන අපේ විරුණා ගෝඨාභය විමත කෙමින් සවදා ගෝඨාභය නැකින කෙනෙක් බේරම් ගෝඨාභය ඔබයි දුම් මිනිසා ගෝඨාභය ශ්‍රී ලංකා පුදුජන පෙරමුණේ ජනාධිපති දුහර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ තවත් ජනරැලියක් නිවිතිකලදී පැවැත්ුණා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතායි එය සම්නිදාන කර තිබුණේ පොදුජන පෙරමුණ නියෝජනය කරන දේශපාලන නායකයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා විශාල රැකියා ප්‍රමාණයක් වගේම විශාල විදේශ විනිමයක් ලබා ගන්නට පුළුවන් අපේ මැණික් කරහ. පතල් කරුවාගේ ඉඳලා කැපුම් උපදම් කරන අයගේ ඉඳලා විකුණන තැනට අපි අපේ මැණික් වලට විශාල ආදායමක් ලබා ගන්නට පුළුවන් වෙන විදිහට මේ දියුණු කරන්නට අපි ක්‍රියා කරනවා. ඒ වගේම කුඩා පතල් හිමියට මැණික් ගරන්නන්නට පරිසරය ආරක්ෂා කර ගන්න ගමන් තමුන්නාන්සලාට කර ගන්න පහසු ක්‍රමයක් අනිවාර්යෙන්ම සලසා දෙනවායි ඒ වගේම මේ බලපත්‍ර ලබා ගැනීම ඉතාමත් පහසු කරලා මේ මැණික් කර්මාන්තය ඉදිරියට ගෙනියන්නට සම්පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනවයි කියන එක මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කරන්නට කැමතියි. තමුන්නාන්සලා ඉල්ලන දෙයක් තමයි මේ රත්නපුරේ නගරේ මැණික් සඳහා කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන්නයි කියන එක. අපි ඒක සාධාරණ ඉල්ලීමක් අපි ඉටු කිරීමට ක්‍රියා කරනවා. අපි කවදත් අභියෝග ජයගත් අය. ඒ නිසා තමුන්නාන්සලා මා කෙරෙහි විශ්වාසය තියන්න මගේ යුතුයකම වන සුරක්ෂිත රටක් සෞභාග්‍යමත් රටක් සහ අභිමානවත් දේශයක් තමුන්නාන්සේලාට ලබා දෙනවයි කියන පොරොන්දුව දෙමින් මව්බිමට ජය වේවා මිලේනියම් චැලෙන්ජ් කියුසුම සම්බන්ධයෙන් විපක්ෂයේ ඇතමුන් වැරදි ප්‍රචාර කෙනෙකුගේද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේම මිලේනියම් චැලෙන්ජ් කියුසුමේ කරුණු අන්තර්ගත බව පාර්ලිමේන්තු මන්ත්‍රී සේ මරික්කා මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ තොරතුරු හෙළි කෙරුණේ. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධව විශාල ආන්දෝලනාත්මක ප්‍රචාරයක් ගෙනියනවා. අන්න රට පාවල දෙන්න හදනවා, මෙන්න රට පාවල දෙන්න හදනවා, මෙන්න අපේ රටේ ඉඩම් දෙන්න හදනවා, අරක මේක කීලිවරලා. හැබැයි අපි කියන්න කැමති ඔය කෑ ගහන එක මහත්තයෙකුට නම් ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. විරවංශ මාත්‍රේ ඉංග්‍රීසි තේරෙන්නේ නැති නිසා මම ඒක පිළිබඳව ඔහුට අනුකම්පා කරනවා. ගමන් පිල්ල මහත්මයාගේ සහෝදරිය ඇමරිකන් ප්‍රවාසී. දෙමව්පිය වැඩි කාලයක් අවුරුද්දේ ඉන්නේ ඇමරිකාවේ. බිරිඳ දරුවෝ ඉන්නේ ඕස්ට්‍රේලියාවේ, ඕස්ට්‍රේලියානු ප්‍රවාසියෝ. ඉතින් මේකොල්ලෝ තමයි මේ මේක පාවල දෙන්න යනවා අරක මේක කියලා කෑ ගහන්නේ. හැබැයි අපි ඊට පැහැදිලිව කියන්න ඕන මේකේ මොකද්ද වෙන්නේ කියලා ඉවරලා. දැන් උදාහරණයක් විදියට මේ පිළිබඳව අපි ස්වාමින් වහන්සේ නමක් උපවාසයක් කරනකොට අපේක්ෂකයෝ දෙන්නෙක් ලියුම් දෙකක් දීලා තියෙනවා. මේ ලියුමේ සජිත් ප්‍රේමදාස මහත්මයා ඊට පැහැදිලිව කියලා තියෙනවා නොවැම්බර් 16 වෙනකම් මේක අත්සන් කරන්නෙත් නැහැ. පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත කරන සංවාදයකින් විතරයි මේ පිළිබඳව සලකා බලන්න කැමති කියලා ඉවරලා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ලියුමේ තියෙනවා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනය සිට මැතිවරණ ප්‍රතිපල නිකුත්වන මොහොත දක්වා මෙම ආණ්ඩුව විසින් අත්සන් තබනද සියලු ගිවිසුම් ජාතික ආරක්ෂා ස්වයිරීභාවය ජාතික අවශ්‍යතාවයන් යටත්ව නැවත සලකා බැලීමට ජාතික වුමනාවන් වලට පටහැනින් මේවා අවශ්‍යීකරීම කටයුතු කරන බවත් වග බලා ගන්නෙමි. ඒතර මේ පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්නවා කියලා නෑ. මේක හරියට අනේ අපේ ආර්ථිකයට හොඳයි කියලා ශැංග්‍රිලා හෝටලයට යුද හමුදා මූලස්ථානය සින්නක්කරව ලබා දුන්නා වගේ කොම්පැනි වීදියේ ඉඩන්ටික ඉන්දියන් ටාටා සමාගමට නිකන් ලබා දුන්නා වගේ තමාගේ හිතුමනාපේ වැඩ කරනවා කියලා කියලා තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඒක කරන්නේ නැහැ කියලා කියන්න බෑ. එතුමාම මිලේනියම් කෝපරේෂන් චැලෙන්ජ් මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. මොකද හේතුව එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා 56 වෙනි පිටුවේ තියෙනවා භෞතික අවකාශ භාවිතයේ නව ප්‍රවේශ කියලා ඉවරලා. දැන් මේක තමයි මිලේනියම් චැලෙන්ජ් එකේ කියන්නේ. එක්තරා පෞද්ගලික මාධ්‍ය නාලිකාවක් මාධ්‍ය අවභාවිතය සිදු කිරීම හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු වලදී එම මාධ්‍ය නාලිකාව වර්ජනය කරන බවයි එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
දැන් හිරු නාලිකාව සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ අපි ඉදිරියට කිසිම ඔවුන්ගේ දේශපාලන වැඩසටහනකට මේ කරන මාධ්‍ය අවභාවිතාව නිසා අපි වර්ජනය කරන්න තීරණය කරලා තියෙනවා. මුදල් ගෙවා දැන්වීම ප්‍රචාරය කිරීමත් අපි වර්ජනය කරලා තියෙනවා. ඒ වගේම අපි ඔවුන්ගෙන් ඉල්ලීමක් කරනවා ඔබතුමන්ලාගේ නාලිකාවල අපිට ප්‍රවෘත්තිවල මේ මැතිවරණ ව්‍යාපාරවලට ප්‍රචාරයත් ලබා නොදුන්නට කමක් නැහැ. මොකද හේතුව මේ රටේ ජනතාව දන්නවා ඇත්ත මොකද්ද කියලා. ඔවුන්ට පුළුවන් පොදු ජන මොනේ අපේක්ෂකයා සහ ඔවුන්ගේ නියෝජිතයන්ගෙන් එල්ලා පෑ 24ම ඔවුන්ට කඩේ යන්න. හැබැයි තරංගාව භාවිතා කිරීම පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගන්නත් සිද්ධ වෙන බව අපිට දැනුම් දෙන්න කැමැතියි. ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය උණුසුම් තත්ත්වයට පත්වැති අවස්ථාවක හිරු මාත්‍යචාලය තවදුරටත් පක්ෂග්‍රාහීව කටයුතු කරමින් අසත්‍ය සහ වැරදි සහගත තොරතුරු විකාශය කිරීම සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිතුමාට ලිපියක් යොමු කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ මහලේකම් අඛිල විරාජකාරීවස මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම ලිපියෙන් ඉල්ලා ඇත්තේ මේ සම්බන්ධයෙන් කරුණු සුවබලා ඊට නිසි පියවර ගැනීමට කටයුතු කරන ලෙසයි. ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ ව්‍යාපාරය ආරම්භ වූ දා සිට හිරු මාධ්‍ය ජාලය එක් අපේක්ෂකයෙකුට වාසි දුවන ආකාරයට පක්ෂපාතීව කටයුතු කරමින් සිටී. විශේෂයෙන්ම දේශපාලන වැඩසටහන් ප්‍රවෘත්ති හා දැන්වීම ප්‍රචාරය කිරීමේදී සිදුවන පක්ෂග්‍රාහීත්වය පිළිබඳව අවස්ථා කිහිපයකදීම පැමිණිලි ඉදිරිපත් කළද ඔවුන් මේ දක්වා නිසි පියවරක් ගැනීමට කටයුතු කර නොමැති බවද එම ලිපියේ සඳහන් වනවා. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට මෙන්ම එහි සභාපතිවරයාටද කිහිප වරක්ම පැමිණිලි කළද මේ දක්වා නිසි පියවරක නැති බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන්. එවැනි වැරදි සහගත තොරතුරු ජනතාව අතරට ගලා යාම මගින් ඡන්දදායකයන්ගේ නිදහස් අභිමතයට පැහැදිලි බලපෑමක් වන බවද මහලේකම්වරයා පෙන්වා දෙනවා. मिलेनियम चैलेंज कॉर्पोरेशन गिवसुमित विरोधय पालकरमिन उपवासे निरतवो पूज्य उडुदुंबर काश्यप स्वामी वहन्से वित लिपियक यमु करीमित अग्रामाते ज्येष्ठ उपदेशक चरित रत्वते महता कटेतु कला ए समग एम गिवसुमे पिटपतक्त उन्वहन्से वित यमु करत बेनवा රටේ අභිවෘද්ධියට අයහපතක් වන කරුණු එම ගිවිසුමේ ඇතුළත් වන්නේ නම් ඒ පිළිබඳ සිදු කළ යුතු සංශෝධන සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරන ලෙසයි චරිත රත්වත්තේ මහතා පූජ්‍ය උඩුතුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ. එමෙන්ම උපවාස භූමියේ ප්‍රදර්ශනය කර තිබූ දැන්වීමක සඳහන්ව ඇත්තේ මිලේනියම් නගර සංවර්ධන සහයෝගීතා සැලැස්මට එරෙහිව උන්වහන්සේ උපවාසයේ යෙදෙන බවයි. එහෙත් එම ගිවිසුමේ නිවැරදි නම සහස්‍ර අභියෝග සහයෝගීතා ගිවිසුම බවයි චරිත රත්වත්තේ මහතා මෙම ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කරන්නේ. රාජපක්ෂවරුන් බලයේ සිටි කාලයේදී සිදු කළ ඝාතන හා මහජන දේපළ සොරා ගැනීම පිළිබඳ සජින්ද වාස් ගුණවර්ධන මහතා හෙළි කරන තොරතුරු ඔස්සේ නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. ඊයේ දවසේ සජින්ද වාස් ගුණවර්ධන මහත්මයා ආන්දෝලනාත්මක ප්‍රකාශ කීපයක් කරලා මහින්ද රාජපක්ෂලා එයාගේ පවුලේ අය තාජුඩීන් ඝාතනය වුණ හැටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වන ලෝහාන් රත්වත්තේ මහත්මයා තමයි අපි දහිතන්නේ අනිත් පැත්තේ හිටියේ. මේ දුරකථන සංවාදයක් පිළිබඳව වෙච්ච සාකච්ඡාවේ එළියට දාලා තියෙනවා. පසුගිය රාජපක්ෂ පවුල් පාලනය කරපු හොරකම් වංචා දූෂණ පිළිබඳව අපි පැමිණිලි 130කට වැඩි ප්‍රමාණයක් දැම්මා. FCID එකට දැම්මා. අල්ලස් දූෂණ විමර්ශන කොමිසමට දැම්මා. ඊට පස්සේ CID එකට දැම්මා. අපි මේ මෙහෙම පැමිණිලි 130කට වැඩි ප්‍රමාණයක් දැම්මා. සමහර ඒවා ඇහුවෙවත් නැහැ තවම අපෙන් කට උත්තරයක්. නිසා දැන් මේ ඊයේ සිදුවීම ආපහු අපිට පෙන්වන්නේ රාජපක්ෂ පාතාලයේ ගැටුමක්. ඉතාම සමීපව ඉතාම ළඟින් ක්‍රිස්නෝනිස්ලට ගහපන් කියනකොට ගහපු සජින් වාස් ගුණවර්ධන රාජපක්ෂගේ මොනවාද නොදන්නේ. මේ ඇතුලේ තියෙනවා බරපතල සාක්ෂි සහ තොරතුරු මහජන මුදල් මංකොල්ල කාපුවට අදාළ විස්තර. එනිසා දැන් අපේ රටේ නීතියට පුළුවන් නඩුවලට පුළුවන් සජින් වාස් ගුණවර්ධන සාක්ෂිකාරයෙක් කරගන්න. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් බොහෝ පිරිස් තවදුරටත් එකතු වෙමින් සිටින බව සජිත් ප්‍රේමදාස මැතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානී තිස්ස අත්තනායක මහතා පවසනවා. අද දිනේත් කණ්ඩායම් කීපයක් සහාය පළ කරමින් එක් වුණු අතර ඔවුන් මාධ්‍යවිත අදහස් පළ කළා. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ඡන්ද ව්‍යාපාරය සඳහා සුවිශේෂ කණ්ඩායම් කීපයක් එකට එකතු වෙමින් තිබෙනවා. එක කණ්ඩායමක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්මට්ටමෙන් ඉන්න ඒ ජනතාව සහ සංවිධායකවරුන්. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයගේ මතය තමයි ඔවුන්ගේ පක්ෂය ආරක්ෂා වෙන්නේ සහ අනන්‍යතාවය ආරක්ෂා වෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා දිනුවොත් විතරයි කියලා. ඒ විතරක් නෙවෙයි
පොහොට්ටුව ජයගත්තොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශයි කියලා ඒ අය ගම්මට්ටමින් හිතනවා. අදත් මේ ස්ථානයේ ඇවිල්ලා ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකව සහ කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රී උමා චන්ද්‍ර ප්‍රකාශ් මහත්මිය ඒත් එක්කම දෙමළ ජාතික ප්‍රගතිශීලී පක්ෂය මුලදී උසිට ක්‍රියාත්මක වෙන්නේ මේ පක්ෂයේ මහලේකම් ජොන්සන් ආරුමුගන් මහතා සහ කණ්ඩායම ඇවිල්ලා ඉන්නවා සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ඡන්ද ව්‍යාපාරයට එකතු වෙලා එතුමා ජනාධිපති කරවීමේ ක්‍රියාදාමයට සහය වෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඕගනයිසර්ස් මීටින් තියෙනකොට අපේ ඕගනයිසර්ස් කියනවා කවදාවත් අපි පෞජන පෙරමුණත් එක්ක එකතු වෙන්න බෑ කියලා. ඒ වෙලාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකඳුමා කියනවා අපි දැන් සාකච්ඡා කරලා යනවා අනිවාර්යෙන් අපි පක්ෂව ඉවර කරන්න අපි කවදාවත් ඉඩ දෙන්නේ නැහැ කියලා. බට් අන්තිමට මොනවාද වුනේ අපේ ඕගනයිසර්ස්ට හරි නැත්නම් ලෝකල් ගවර්න්මන්ට් මෙම්බර්ස්ට කියපු පොඩි දෙයක් හරි ඒගොල්ලන් ඉදිරියට ගෙනියලා නැහැ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂව බේර ගන්න ඕන නම් පෝජන පෙරමුණ කැන්ඩිඩේට් ලූස් වෙන්න ඕන. ඒකට තමයි අපි බලුවා දැන් තියෙන 35 කන්ටෙස්ටන් ඉන්නකොට හොඳ ජනාධිපති අපේක්ෂකතුමා සජිත් ප්‍රේමදාස එයාට අපි සපෝට් කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂව බේර ගන්න තමයි දැන් තීරණ ගත්තා. උතුරු නගිනගිර පළාත දෙමළ ජනතාව ඇතුළු අපේ පක්ෂ දෙමළ ජාතික ප්‍රගතිශීලී පක්ෂ 100% අපේ ජනාධිපති අවේක්ෂක සජිත් ප්‍රේමදාස මහත්මයාට විතරයි සහයෝගය දෙනවා. මේ පැත්තේ තමයි ඔක්කොම ප්‍රජාතන්ත්‍රවාදී කටයුතු ඉන්නවා. මෙ අතර සියලු සමීක්ෂණ වාර්තා සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණයේ තහවුරු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියා. මම විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් සියලු සමීක්ෂණ වලින් සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරියට ගිහිල්ලා තියෙනවා කියන එක ඉතා පැහැදිලි. හැම අපි කරපු සමීක්ෂණ වලින් බුද්ධ්‍යංශයේ වාර්තා වලින් මේ හැම වාර්තා වලින්ම සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරියෙන් ගිහිල්ලා තියෙන දැන් වියරු වැටිලා රාජපක්ෂ කණ්ඩායම වියරු වැටිලා මාධ්‍ය ආයතන වලට බලපෑම් කරනවා. ජනාධිපති වරණය නිල වශයෙන් ප්‍රකාශ වෙලා සතියකට පස්සේ තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා තමන්ගේ ඡන්ද ව්‍යාපාරේ පටන් ගත්තේ. හැබැයි 6 මාසයකට ඉස්සෙල්ලා දුවන්න පටන් ගත්ත ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පරද්දලා මේ වෙනකොටත් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියට ඇවිල්ලා තියෙනවා කියන එක තාමත් සන්තෝෂයෙන් ප්‍රකාශ කරන්න කැමතියි. ගෝඨාභය රාජපක්ෂ මහතා තම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. හක්මන ප්‍රදේශයේ පැවති රැස්වීමකදී මේ මහතා මේ බව කියා සිටියේ. මෙරටේ ජාතික පාසල් පද්ධතිය පාසල් 1000කට වැඩි කරන වැඩපිළිවෙල ගෝඨාභය මහත්තයා හදලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දීලා තියෙනවා. ගෝවියට පොහොර ටික දෙන වැඩපිළිවෙල හදලා තියෙනවා. විශ්වවිද්‍යාල ජාතික ජාත්‍යන්තර විශ්වවිද්‍යාල බවට පරිවර්තනය කරන්න. සහ රටේ දරුවන්ගේ 50% විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ හදාන දරුව බවට පත් කරන්න. ඒ වගේම ලංකාවේ නොපුහුණු ශ්‍රමිකයෝ 20-22 වෙනකොට 20% අඩු කරලා 20-25 වෙනකොට 10%ට අඩු කරන්න. ඒ වගේම රැකියා උත්පාදනය කරන වැඩපිළිවෙල, ආයෝජන ගේන වැඩපිළිවෙල, රටේ ක්‍රය ශක්තිය වැඩි කරන වැඩපිළිවෙල සහ අපි යැපෙන්ඩංගි රටක් වෙනුවට යපන්ඩංගි රටක් බවට පරිවර්තනය කරන වැඩපිළිවෙල අද ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හදලා තියෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපදෙස් පාන. ඉතින් මේ වැඩපිළිවෙල තමයි අද මේ රටේ ඔබ තරුණ ඔබ බලාපොරොත්තු. එක්සත් ජාතික පක්ෂ භික්ෂු පෙරමුණ අද කොළඹදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. එහි සභාපති පූජ්‍ය බෝපිටියේ දමිස්සර ස්වාමීන් වහන්සේ මෙහිදී ප්‍රකාශ කළේ මෙරට දුක් විඳින ජනතාවගේ එකම ගැලවුම් කරුවන්නේ සජිත් ප්‍රේමදාස මහතා බවයි. මතුරුඹ දමාලංකාර ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. අපිට මතකයි වඩමාරච්චියේ ගහන වෙලාවේදී ඔය ගෝඨාභය මහත්මයලා ඇමරිකාවට පැනලා ගියා. එහි පුරවැසිකම් අරගෙන එහි අයිතිවාසිකම් දිනාගෙන අද ලංකාවේ පොදු මහ ජනතාව ගැන කිඹුල් කඳුළු හෙලනවා. මේ වගේ අයගෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතිවාදී ආගම් වාදී කරපින්නාගෙන මේ රටේ සංස්කෘතිය සමාජයේ රට ජාතිය මහ පුදුම විදිහේ විනාශයටපත් කරන්න තමයි ඒගොල්ලන්ගේ සැලසුම. මෙරට අහිංසක අසරණ ජනතාව දුක් විඳින ඒ ජනතාව මුදවා ගන්න ඉන්න එකම ශක්තිමත් නායකයා හැටියට එකම බලවේගය හැටියට අපි මේ අවස්ථාවේ සඳහන් කළ යුත්තේ සජිත් ප්‍රේමදාස මහත්මයයි. රාජපක්ෂ කඳවුර ඇවිල්ලා වෛරී කඳවුරා. ඒ වගේම සජිත් කඳවුර ඇවිල්ලා මෛත්‍රියෙන් කටයුතු කරන කඳවුරා. මේ රට තුල වෛරී ස්වභාවය ඇති කරගෙන එදා ගෝඨාභය රාජපක්ෂ ගලබඩාත්තේ ඥානසාර කියලා අපේ හාමුදුරුවෝ
ඔහුගේ ග්‍රහණයට අරගෙන මේ රටේ අන්තවාදී ක්‍රිස්තියානි ඊවැගේම මුස්ලිම් මේ කියන අය එල්ලවෙලව පහර දෙන මට්ටමට උන්වහන්සේ ඉස්සරහට ගත්තා. බුදුහාරංගේ ධර්මයේ තියෙන රටක් මේක, දලදහාඳුර වැඩ ඉන්න රටක් මේක. මම අද කියනවා මේ රටේ කවදාකවත් මිනිමරුවෙකුට මේ රටේ රජකම් කරන්න දෙන්නේ නැහැ. 2020 නායකයවට පත් වෙන්නේ ස්ථීර වශයෙන්ම සජිත් ප්‍රේමදාස. ගෝඨාභය මහත්තයාටම සහයෝගය දෙන දැන් මේ වෙලාවෙත් ගෝඨාභය මහත්තයාට පවන් සලමින් ඉන්න අපේ හිතවත් තාමුදුරු ඉන්නවනේ. කිව්වා මේ දවසක් කතා කරලා කිව්වා මට නම් ඔය මිනිස්සු අතර යන්න හැම ඉඩ තියන්න එපා කිව්වලු. වැස්ස ගමන් වේදිකාවෙන් වාහනයට යන්න තියෙන්න ඕනේ කොල. ඒ කියන්නේ මේ Tamanට ෂියර් එක දෙන්න එන මිනිස්සු පොඩ්ඩක් ඇඟේ පතේ ගෑවිලා පොඩ්ඩ එහෙම යන්නත් කැමති නැහැ. එහෙම නායකයෝ තමයි මේ කතා කරන්නේ ජනනායකත්වයට. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් මෙන්ම දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර හමුවක් අද පැවැත්තුණා. ඒ මැතිවරණ ලේකම් කාර්යාලයේදී ආරක්ෂාව හා මාධ්‍ය ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණා. ඉතාම බරපතල ප්‍රශ්න කීපයක් එළදරව් වුණා. පළවෙනි එක තමයි අඬුකාරවරු ඉතාම බරපතල විදිහට දේශපාලන ක්‍රියාකාරකම්වල නිලත වීම. ඒ වගේම අඬුකාරවරු දෙදෙනෙක් නිල වශයෙන් අපේක්ෂකයන්ගේ නියෝජිතයන් විදිහට කටයුතු කිරීම. මේක ඉතාම බරපතල තත්වයක්. විශේෂයෙන්ම පෞද්ගලික මාධ්‍ය අසාධාරණ විදිහට හැසිරීම ගැන ලොකු අවධානයක් යොමු වුණා. ඒ වගේම රජයේ මාධ්‍යත් වඩාත් සාධාරණව කටයුතු කළ යුතුයි කියන කාරණය ගැන අදහස් ඉදිරිපත් වුණා. ජණ්ඩ මධ්‍යස්ථානයේ කටයුතු කරන ආකාරය පිළිබඳව පොලිස්පතිතුමා ඇතුළු මේ පොලිසිය නිලධාරිනුත් ඒ වගේම මැතිවරණ කොමිෂමේ නිලධාරිනුත් ඒ පැහැදිලි කිරීම කළා. පක්ෂවලට තියෙන ගැටලු සම්බන්ධව සාකච්ඡා කළා. ඉතාමත් සාමකාමී මැතිවරණයක් පැවැත්වෙන බව පොලිසිය ප්‍රකාශ කළා. මේ අතර සිවිල් සංවිධාන එකමුතුවද මැතිවරණ කොමසාරිස්වරයා හමු වුණා. අපිට රාජ්‍ය මාධ්‍ය පිළිබඳවත් යම් යම් චෝදනා එල්වෙමින් තියෙනවා. ඒ වගේම පෞද්ගලික මාධ්‍ය පිළිබඳවත් යම් යම් චෝදනා එල්වෙමින් තියෙනවා. ඉතින් මේ ජන මාධ්‍ය මේ මැතිවරණය සඳහා ඉදිරිපත් වෙලා ඉන්න සියලු අපේක්ෂකයන්ට සාධාරණ ඉඩ දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුයි. මම හිතන්නේ ඒකට කාටවත් විරුද්ධ වෙන්න බෑ. නමුත් ඒක එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඒක වැරද්දක්. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාත් එක්ක පිළිගත්තා. එතකොට අපි කියන්නේ ඒගොල්ලන්ට මැදිහත් වීමක් කරන්න කරුණා කරලා මහජනයාගේ මතය ස්වාධීනව ප්‍රකාශ වීමට ඉඩ දෙන්න. MCC කිවිසුම සම්බන්ධයෙන් ඇතැම් පිරිස් බිල් එක් මවාපාන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පෙන්වා දෙනවා. එය රටට අහිත කර කිවිසුමක් නොවන බවයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. දැන් MCC බිල්ල එහෙම නැත්නම් තවත් ඇමරිකන් විරෝධී භීෂණයක් බීතිකාවක් මේ රට තුල ඇති කරන්නට සුපුරුදු පරිදි මේ අය උත්සාහ කරනවා. මේවා ඔක්කොම එන තැනක් දන්නවා නාමල් රාජපක්ෂ මහත්මයාගේ සමාජ මාධ්‍ය හරහා මේ කියනවා මේ කොරිඩෝවක් පෙන්වනවා මුළු ලංකාවේ මේ ඇමරිකන් කොරිඩෝවකට පාවා දෙන්න හදනවා ලංකා ඉතිහාසයේ මහා පාවා දීම කියලා මේ එක එක විදියට එක එක දවසේ මේ අය දානවා පර්ෂයකට අතිකාරම රුපියල් 180ලු බර්චස්යක් ඇමරිකාවට දෙනවලු රුපියල් 180යි 7 ගණනුත් කියනවා 180යි 7000 ඊට පස්සේ ඒවට රවට්ටන්න මිනිස්සු බෝඩ් ලෑලි අල්ලගෙන පාර දෙපැත්තේ තියෙනවා. මේ කොරිඩෝව තියෙන පිටුව පෙන්වුවොත් මම නම් ඒ මොහොතේම දේශපාලනයෙන් ඉල්ලාස් වෙනවා. කාන්තා සනීප ආරක්ෂාව සම්බන්ධයෙන් සමාජයේ මතුව ඇති කතාබහ ඉදිරියට ගෙන ගොස් එහි සාධනීය ප්‍රතිඵල කාන්තාවන්ට අත්කර දිය යුතු බව ජාත්‍යන්තර ක්‍රිකට් තරග තීරක රොෂාන් මහනාම මහතා පවසනවා. සිය Facebook ගිණුමෙහි සටහනක් තබමිනුයි ඔහු මේ බව සඳහන් කරන්නේ. රොෂාන් මහනාම මහතා සිය Facebook ගිණුමේ සඳහන් කරන්නේ කාන්තාවගේ ජීවවිද්‍යාත්මක කරුණු සම්බන්ධයෙන් සියවස් ගණනාවක සිට අප සමාජය පසුගාමීව කටයුතු කරන බවයි. කාන්තා ගැටලු රහසිගතව හා ලැජ්ජාවෙන් කතා කිරීම හේතුවෙන් මේවන විට සමාජ හා සංස්කෘතික වශයෙන්ද රට ගමන් කර ඇත්තේ පහළ මට්ටමකටයි. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වයට පමණක් සීමා නොවිය යුතුයි. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව යනු අධ්‍යාපනය, සෞඛ්‍ය සහ රැකියා අවස්ථා සඳහාද කාන්තාවන්ට සමාන ප්‍රවේශයක් ලබා දීමයි. දේශපාලන හා ආර්ථික තීරණ ගැනීමේදීද 52%ක් වූ මෙරට කාන්තා බහුතරයට අවස්ථාව ලබා දිය යුතුයි. ස්ත්‍රියට යහපත් සමාජයක් ස්ථාපිත කිරීම සඳහා පුරුෂයින් වන අපට වැදගත් කාර්යභාරයක් ඇති බව දියණියන් තුන්දෙනෙකුගේ පියකු ලෙස තමන් විශ්වාස කරන බවද රොෂාන් මහනාම මහතා පෙන්වා දෙනවා.
වර්තමාන ඩිජිටල් ජනගහනය අතර මේ සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය දැනුමක් ලබා දීමට පැඩ්මෑන් හෑෂ්ටැග් එක මෙවන විටත් සමත්ව තිබෙනවා. කාන්තා සනීප ආරක්ෂක නිෂ්පාදන මෙරට සියලුම කාන්තාවන්ට පහසුවෙන් ලබා දීමට සහතික වන ඕනෑම මුලපිරීමකට තමාගේ සහයෝගයද ලබා දීමට පොරොන්දු වන බවයි රොෂාන් මහනාම මහතා ඔහුගේ Facebook පණිවුඩේ වැඩිදුරටත් සඳහන් කරන්නේ. www.itnnews.lk